ඔබට ජේසු පිහිටයි මේ උදෑසන ස්වාමින් වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදා ගන්න ලැබීම වාසනාවක් අපිට ඇදහිල්ල ඕනේ ජීවිතේ ඉදිරියට යන්න හෙබ්‍රියු පොතේ අපිට ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් ගැන කතා කරනවා 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පරිච්ඡේදයේ අපේ උත්තම ආදර්ශය කියනවා යේසුස් වහන්සේ දැන් බලන්න මගේ සහෝදරය සහෝදරිය මේ හෙබ්‍රියු 11 වෙනි පරිච්ඡේදයේ කතා කරන මේ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් ඒගොල්ලන්ගේ ඇදහිල්ල රඳා පැවතුනේ කුමක් මතද ඒගොල්ලන් දෙවියන් වහන්සේව විශ්වාස කළේ මේ පොළවේ නැති වෙලා යන දේවල් ගැන දේගොල්ලන්ට තිබුණු ඇදහිල්ල ඒගොල්ලන්ට තිබිච්ච විශ්වාසය ස්වර්ගීය දේවල් ගැන ඒක ඒගොල්ලන්ගේ ඇදහිල්ල ශ්‍රේෂ්ඨ ලෙස ඒගොල්ලන්ගේ ඇදහිල්ල ගැන කතා කරන්නේ 13 වෙනි පදයේ හෙබ්‍රියු 11 13 වෙනි පදයේ මගේ අවධානයට යොමු වෙන්න විශේෂයෙන්ම ඒ පදේ මෙහෙම කියනවා මෝන් සියල්ලෝ එතනින් උඩට කතා කරන අය නෝවා ගැන ඒ නොක් ගැන කතා කරනවා ආබෙල් ගැන කතා කරනවා නෝවා ගැන කතා කරනවා ආබ්‍රහම් ගැන කතා කරනවා කතා කරනවා සාරා ගැන කතා කරනවා මේ හැම කෙනෙක් ගැනම කතා කළා මෙතන 13 වෙනි පදේ මේ පරිච්ඡේදයේ මැද්දේදී ආයි මතක් කරනවා මේගොල්ලන්ගේ ඇදහිල්ල කොයි වගේද කියලා දැන් මගේ සහෝදරය සහෝදරි අපේ ඇදහිල්ල කොයි වගේද 13 වෙනි පදේ බලන්න ඒකේ කියන්නේ මොකද්ද මෝන් සියල්ලු පොරොන්දු නොලැබ දුරදීව දැක ප්‍රසන්න වී පොළවේ Taman විදේශකයන්ද ආගන්තුකයන්ද බව කියාදී ඇදහිල්ල ඇතුව මැරුණෝය දැන් මේගොල්ලන් ජීවිතේ අවසන් කරේ මහා කාලකන්ණි විදිහට නිමේ ඇදහිල්ල ඇතුව ශ්‍රේෂ්ඨ දෙවිඳුන් දීපු පොරොන්දු ඇතුව ඒගොල්ලන් මේ පොළවෙන් පොළවේ හරහා ගිහිල්ලා පොළවෙන් සමුගත්තේ ඒකට දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට දීපු ඇදහිල්ල ඒගොල්ලන් දැක්කේ කොයි විදිහටද එතන කාරණා කීපයක් කියනවා පොරොන්දු ලැබුණේ නැහැ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට පොරොන්දු වුණු දේ ඒකේ කියනවා පොරොන්දු නොලැබ හැබැයි නොලැබ කියලා කියනවා මොකද්ද ඊට පස්සේ කියනවා ඒව දුරදී ඒව දැකලා සතුටු වුණා අපිට පුළුවන්ද සහෝදර සහෝදරිය මේ ඇදහිල්ල මේ මට්ටමට අපිට එන්න ලැබිලා නැහැ දෙයක් තවම හැබැයි ඒව දකිනවා ලැබෙන්න යනවා කියලා ඒක ගැන ප්‍රසන්න වෙනවා ඒක ගැන සතුටු වෙනවා ඒක ගැන දෙවිඳුන්ට ස්තුති කරනවා ඒක ගැන බලා සිටිනවා ඒක ගැන කතා කරනවා ඒක ගැන යාඥා කරනවා අපිට මේ වගේ ඇදහිල්ලක් තියනවාද අපේ ජීවිතේ කාරණා සම්බන්ධයෙන් මේ ආත්මික ජීවිතේ අපි ඉදිරියට යන්න අපිට ඇදහිල්ල දෙවියන් වහන්සේ දීලා තියෙන තෑග්ගක්නේ එතකොට මේ ඇදහිල්ලෙන් අපිට මේවා දකින්න පුළුවන්ද ඉදිරිය දකින්න පුළුවන්ද ඉදිරිය දැකලා සන්තෝෂ වුණා ඒගොල්ලන් ඉදිරිය දැකලා අනේ මට ඒක මට ලැබෙන්නේ නැහැනේ මම මගෙන් පස්සේ ඇටනේ ඒක ලැබෙන්නේ කියලා අසන්තෝෂ වුණ නැහැ ඉදිරිය දැක්කා පොරොන්දු ඒගොල්ලන්ට ලැබුණේ නැහැ හැබැයි ඒවා දැක්කා ඒගොල්ලන් දෙවියන් වහන්සේ කියපු දේ ඒගොල්ලන් විශ්වාස කරා මේ පොළවේ ඒගොල්ලන් ආගන්තුකයන් නැත්තම් මේ පොළවේ తాවකාලිකව ඉන්න අය බව ඒගොල්ලන් අපිටත් කියලා දෙනවා ඒගොල්ලන් අපිටත් කියලා දීලා ඒගොල්ලන් ජීවිතේ කෙලවර කරේ ඇදහිල්ලෙන් ඒගොල්ලන් මගදී මැරුන්නේ නැහැ ඒගොල්ලන් ඇදහිල්ල ඇතුව මැරුනේ ඉතින් අපේ ජීවිතය මේ දවස ගානේ උන්වහන්සේත් එක්ක යන සම්බන්ධතාවයේ අපි යන්න ඕනේ මේ විදිහට නිමේද අපි ඇදහිල්ල ඇතුව නිමේද යන්න ඕනේ අපි ඇදහිල්ල ඇතුව නිමේද කෙලවර කරන්න ඕනේ ඉදිරියෙන් ගිය අය බලන්න ඒගොල්ලන් කොහොමද කෙලවර කරේ කියලා ඉතින් මේ උදාසනත් ස්වාමින් වහන්සේ ඒ ඇදහිල්ල අපේ ජීවිත තුළ තවත් වර්ධනය කරන සේක්වායි කියලයි මගේ ආඥාව ඒ ආඥාව ස්වාමින් වහන්සේ අසමින් අපිට පිළිතුරු දෙන නිසාද ස්තුති වේවා ඔබට ජේසු පිහිටයි